අයිබෝවන් හරිදේ හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. 2026 දී සහන දෙන්න හදන ජනපති VFS ගනුදෙනුව නවත්තපු සජිත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය අනුර සමග මාලිගාවත්තේ. අදට වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මඩකලපුවේ පැවති හමුවකදී. දෙමළ ප්‍රගතිශීලී සංගමේ නායක රාජ්‍යමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මඩකලපුවේදී සංවිධාන කර තිබූ හමුවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. අපි පටන් ගත්තදී බඩුමිල වැඩි වෙලා තියෙනවා. අපි ටිකෙන් ටික අඩු කරගෙන ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ ඔක්කොම ප්‍රශ්න දාමු විසඳලා කියලා. මේ කාන්තාවන් දන්නවා තාම තියෙන ප්‍රශ්න මිල ගැන. 20 25 24ට වඩා සහන දෙනවා. 20 26 25ට වඩා සහන තියෙනවා. මේක එක සැරේ ගිහින් කඩන්න බෑ. අපි IMF එක්කත් අපිට ණය දෙන රටවල් එක්කත් ගිවිසුම් ගහලා තියෙන්නේ. අපිට රුපියලේ ණය ගන්න බෑ. ඩොලර් ණය සීමා සහිතයි දැන්. අපිට අපේ ආදායම හොයන්න තියෙනවා. අපේ ආදායම හොයනකොට මට සිදු වුණා බදු වැඩි කරන්න. මේ ගිවිසුම අපි ඉදිරියට ගෙනියන්න ඕන. කැඩුවොත් ආපහු අපිට ආධාර හම්බ වෙන්නේ නැහැ. විපක්ෂය කියනවා මේ ඔක්කොම මාරු කරන්න යනවලු, වෙනස් කරනවලු. වෙනස් කරාම මොකද්ද වෙන්නේ? එතකොට අපි මේ ගිවිසුම උල්ලංඝනය කරනවා. මොකද්ද අපිට ඉතුරු වෙන්නේ එතකොට? මේක සුව වෙනවා වාගේ අපි හිමින් හිමින් ඉදිරියට යන්න. ඩොලර් බිලියන ගණනක් රටට අහිමි කළ විද්‍යුත් වීසා ගනුදෙනුව නතර කිරීමට තමා ඇතුළු කණ්ඩායම කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නුවරඑළියේ පැවති සමුළුවකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ගොවිබිම ජයබිමක් කරන්නට සමගි ගොවිජන සමුළුව නුවරඑළිය හඟුරංකෙතදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. දැන් අද තවත් හොඳ ඡන්ද ප්‍රතිපලයක් මේ නිකුත් වුණා. බ්‍රේකින් නිවුස් ගියා. ඒ බ්‍රේකින් නිවුස් තමයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එහෙම නැත්නම් රත්තරන් එළබෙන ජනාධිපති වෙන්නේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහය දීමට තීන්දුව කර ඇත. ගහන්න අපුඩියක්. අපිට තව ඡන්ද ලක්ෂ 10ක් වැඩි වුණා උන්න. කළුතර කුණු විතරක් නෙමෙයි රටේ බාද කුණු ටික රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බොක්කට තමයි යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කුණු ටික බොක්කට යනකොට සජිත් ප්‍රේමදාසගේ ඡන්ද දවස ගානේ වැඩි වෙන එක විතරයි වෙන්නේ. මොකද VFS ගනුදෙනුව කියන්නේ වෙනම ආයතනයකට බාර දුන්නා වීසා නිකුත් කිරීමේ අවස්ථාව. කිසිම ප්‍රසම්පාදන ක්‍රමවේදයක් නැහැ. කිසිම ටෙන්ඩර් ප්‍රතිපාදියක් අනුගමනය කරේ නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක අපේ රටට හානියක්. මේ කම්බ හොරු ටික VFS ගනුදෙනුව හරහා ඒ අය හැදුවේ තමන්ගේ බඩගෝස්තරවාදී වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. මම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු මන්ත්‍රීවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා සියලුම නීති කණ්ඩායම් එකට එකතු වෙලා ඉදිරිපත් කරපු තර්කය පිළිගනිමින් VFS හොර ගනුදෙනුව තහනම් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ලබා දුන්නයි කියන එක මං අපේ රටේ ජනතාවට අභිමානෙන් ගෞරවෙන් ප්‍රකාශ කරමින් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් අධිකරණ පද්ධතියටත් අපේ ශීර්ෂ ප්‍රණාමය අපේ ගෞරවය ඒ අවස්ථාවේ ලක්ෂ 220 වෙනුවෙන් පුද කරනවා. මේ අතරේ කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාකෘෂ්ණන් පවසන්නේ.
එමෙන්ම මුස්ලිම් කොංග්‍රසයේ සහය කොන්දේසි සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේදී. අපි සහුවික දැන අපේක්ෂක තුමාගෙන් අපි බලාපොරොත්තු වෙන නොයෙකුත් කොන්දේසි පිළිබඳවත් අපි සාකච්ඡා කළා දීර්ඝ ලෙස. ඒ කොන්දේසි වලට එකඟ වෙනවා නම් අපේ උත්තරීතර මණ්ඩලයේ ඒකමතික තීරණය වුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට තමයි අපේ සහයෝගය ලබා දිය යුතු කියන එක. ඒ පිළිබඳව මම එතුමන් එක්ක එන දවස් 3 තුල අපි දීර්ඝ සාකච්ඡාවක් යෙදෙනවා. කොන්දේසි කියලා කියන්නේ ලැබෙන කැබිනට් අමතිකම් ගන්න නෑ නෑ නෑ. අපි කිසිම තනතුරු පිළිබඳව කොන්දේසි ඉදිරිපත් කරන්නේ නෑ. මෙරට පවතින නින්දිත දේශපාලනය දැන් අවසන් කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මාලිගාවත්තේ පැවති සමුළුවකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. පුනරුද යුගයට සැරසෙන අදිටන රට පුබුදන මහසමුළුව පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ මූලිකත්වයෙනුයි මෙය සංවිධානය කර තිබුණේ. ඒ මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී රනිල් වික්‍රමසිංහ නම් කියනවා දැන් තෙල් පෝලින් නැහැ, ගෑස් පෝලින් නැහැ, ඒ හින්දා මම මේ රට කොට දැම්මයි කියලා. කවුද ඒක විශ්වාස කරන්නේ? රට කොට දාන්න බැරි වුණා. ඔව්, තෙල් පෝලින් නැහැ. ඇයි? තෙල් ගහගන්න සල්ලි නැහැ. ගෑස් පෝලින් නැහැ. ඇයි? ගෑස් එක ගහගන්න සල්ලි නැහැ. ගන්න සල්ලි ඔව් දැන් ලයිට් කපන්නේ. හැබැයි අපිව ලයිට් ඕෆ් කරනවා. ඒ බිල ගෙවන්න බෑ. ගිය අවුරුද්දේම ලක්ෂ 11ක් ලයිට් බිල් නොගෙවලා තියෙනවා. මේ නිවටයෝ කියන්නේ දේශපාලෝ අධියර පහකින් අපේ රට ඉදිරියට ගෙන ආපු හැටි. ඉස්සලම කරේ පෞගේ වසර ගණනක් වැට්ටීම. ඊළඟ පියවර තමයි රට වැටි ඇති බව ඒත්තු ගැන්වීම. තුන්වෙනි අධියර රට වැටි ඇති බව නිල වශයෙන් තහවුරු කර ප්‍රකාශ කිරීම. හතරවෙනි එක තමයි මේ වැටි ඇති රට ගොඩගන්න උත්සාහ කරන බව අපිට දැන්වීම. පස්වෙනි අධියර තමයි සම්පූර්ණයෙන්ම රට ගොඩ අරගෙන දෙන්න නැවත අපිට බලය ලබලා දෙන්න ඉඟන ඉඟීම. කවුද ඔන්න ඔය නිවට දේශපාලකය? කෝට්ටුව කියලා දේශපාලන කඳවුර තුනට බෙදිලා කෝට්ටුවේ ජාතික මෙහෙයුම් නායක, මන් දන්නේ මොන ජාතික මෙහෙයුම් නායක කෙනෙක්ද කියලා, රෝහිත අබේගුණවර්ධන අද ප්‍රසිද්ධියට පත් කළා දිනවා. ඔහු යනවා රනිල්ගේ සහයට කියලා. ප්‍රසන්න රණතුංග ඔහු කැමර දීලා කියන ඔහු යනවා රනිල්ගේ සහයට. මහින්දානන්ද අලුත්ගමගේ රත්වත්තේ රනිල්ගේ සහයට. ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම පිළිබඳ චෝදනාව ගොනු කරනකොට අගමැති රනිල් වික්‍රමසිංහ. මහින්දානන්දගේ වංචා චෝදනාව අධිකරණ හමුවේ නඩුව ගොනු කරනකොට අගමැති රනිල් වික්‍රමසිංහ රත්වත්තේලා සාමාන්‍ය හිරකරුවන් ගෙනල්ලා ඔළුවට පිස්තෝල තියනකොට රනිල් වික්‍රමසිංහව දන්නම. එනිසා මේ කැත පන්නේ දේශපාලන සූදුව අපේ රටේ අවසන් කළ යුතු නැද්ද? මහින්ද රාජපක්ෂට නේද අප්පච්චි කියමින් හිටපු SM චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන දැන් රනිල් අප්පච්චි වෙනවා. දැන් අප්පච්චිලා දෙන්න ලැජ්ජ නැද්ද මේ දේශපාලනේ? තම මවගේ ඉල්ලීම මත ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කළුතර පැවති හමුවකදී. මම මහින්ද රාජපක්ෂට කරන්නේ අසීමිත ආදරය. අද මම දෙලවක් අතර ඉන්න මිනිහ. සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දේ තියෙන්නේ මගේ උපන්දිනය දවසට. දේශපාලනයේ සදාකාලික මිතුරුවොත් නැත, සදාකාලික හතුරුවොත් නැත. තමේ භාෂාවෙන් කිව්වොත් අපේ දේශපාලන හතුරක් JVP එකයි සජිබේ. අපිට පුළුවන් මේ කඳවුරු දෙකට යන්න. අපිට පුළුවන් මේ කඳවුරු වෙනුවෙන් හිටගන්න. අපිට බෑ. ජනතා විමුක්ති පෙරමුණට 22 වෙනිදා උදේ රට දෙනවද? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කතා කරන සජිත්ට 22 වෙනිදාට රට දෙනවද? ඔබට අහුම්කම් දීලා. රටට අහුම්කම් දීලා. මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපතිවරයා කරනවා. මම ඔබෙන් ඉල්ලනවා. පොහොට්ටුවට මහින්ද මහත්තයාට බැසිල් මහත්තයාට කිසි කෙනෙක් වචනයක් කියන්න ඉඩ තියන්න එපා. මේ වෙලාවේ මගේ අහිංසකම්ම කිව්වා පුතේ උඹ ගිහිල්ලා රනිල් ජනාධිපතිතුමා දිනවන්න උඹට කරතේ. වරදාන වරප්‍රසාද තනතුරු වලට යද්දී මම අදලා මුකුත් කියන්නේ නැහැ. දවසක් හරි අපිට කිව්වොත් වචනයක් මගේ දාන ගහන කුඩු වෙන්න ඕන කිව්වා. කියන්න ඕන ටික අපිට කියන්න එක වචනයක් නෑ. පුළුවන් නම් අපිට බොරු කියලා ගහපන්, ජව්වක් ගහන පව් වෙනද ඊට වඩා දෙගුණ වෙන්න. අද මේ අපි අය කියන ආර්ථික ඔස්තාර් රනිල්ලු
මේ ආර්ථික ස්ථාර 2015 2019 කාලය තුල අවුරුදු 4ට බිලියන ඩොලර් මොකද්ද කරේ? යහනවා මේ රටේ එක විදුලි ඒකකයක් මේ රටේ ජාතික විදුලි පද්ධතියට එකතු කරාද කියලා. මෙතෙන්ට අපි ගෙන්න ගත්තේ අර බංකොලොත් දේශපාලනය කරන්න නෙමෙයි. අනේ ඇවිල්ලා ඉන්න කියලා අත උස්සන්න කියන. ඒ අත උස්සන්න කියන්නේ බංකොලොත් වෙච්ච අය. ඒයි සැකයි. මට ඔයගොල්ලෝ ඔක්කොම විශ්වාසයි. මම ওই අතින් අල්ලලා අත උස්සවන්න සූදානම් නැහැ. සමහරුන්ට චකිතයක් තියෙනවා වෙන වෙන අය ආපහු එයි. අපිට තර්ජනය කරයි, අපිට බණි, අපිව අහක් කරයි, අපිව අයින් කරයි, ප්‍රතිපාදන කපයි. ඒ ඔක්කොම දැනටත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක අමුත්තක් නෙමෙයි. හැබැයි අපිට පිටකොන්දක් තියෙනවා. තරඟ කරීමේ හැකියාව තියෙන හින්දා තමයි පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලන්නේ. මේ රට මෙහෙවන්න පුළුවන් දක්ෂම අපේක්ෂකයා අපි ගේන්නේ. ඒ විතරක් නෙමෙයි අලුත් ඡන්ද 15 ලක්ෂයක් 20 ලක්ෂයක් ගේන්න පුළුවන් අපේක්ෂකයා තමයි අපි ගේන්නේ. ඒ මැතිවරණය අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. මතක තියාගන්න පුද්ගලියෝ ගියාට කවදාකවත් පාක්ෂිකයෝ යන්නේ නැහැ. ඉදිරි ජනාධිපතිවරණයේදී ජයගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා බව ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ පවසනවා. අද ඉන්න 225න් ඊළඟ අලුත් පාර්ලිමේන්තුවට එන්නේ 25 දෙනෙකු පමණක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ වලස් මුල්ලේ පැවති ජන හමුවකදී. ඊළඟ ජනාධිපති මැතිවරණයේ දිනන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයා. ඇයි එහෙම කියන්නේ? අපේ ගොඩේ මන්ත්‍රීලා නැහැ. කැබිනට් එකේ ඇමතිලා මම ඇරෙන්න ඔක්කොම රනිල් ළඟ. රනිල් ළඟට ගියපුවම මේ ඡන්ද දෙනවා. මට කියන්නේ එක කැබිනට් ඇමති කෙනෙක් කුමන හෝ දිස්ත්‍රික්කයකින් ඡන්ද 5000ක් ගන්න පුළුවන් කෙනෙක්. පුළුවන් නම් කියන්නේ. ඔය ඔලුගෙඩි ගොඩ ගහගෙන තියෙනවා. මම එක අනාවැකියක් කියනවා මිත්‍රවරුනි, ලියලා තියාගන්න. ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රතිඵල එනකොට අද පාර්ලිමේන්තුවේ ඉන්න 225න් නැවත පාර්ලිමේන්තුවට එන්නේ 25කට අඩු ප්‍රමාණයක්. ඒ එනකොට මම කියනවා, ඒ එනකොට එන්නේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා තරඟයට ඉදිරිපත් කරන අපේක්ෂකයෝයි කියලා 2027දී මේ ණය ආපහු ගෙවන්න පටන් ගන්න ඕනේ. අපි ඉන්නේ බොහොම සුමට සරල රෝස මල් යහනාවක් උඩ නෙමෙයි, ගිනි ගැනීමට ආසන්නයේ පුපුරන්න තිබෙන ගිනි කන්දක් උඩ. ඒ වෙනුවෙන් අපිට අලුත් සංස්කෘතියක් හදන්න ඕන දේශපාලනික වශයෙන්. ඒ දේශපාලන සංස්කෘතියට පාර්ලිමේන්තුව අපි පුරවන්න ඕන උගතුන්ගෙන්. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්.